අයිවන් වාල මිතුලයිනි වටපිට YouTube චැනල ගත්ත එක්ක අද අපි මේ කියන්න යන කතාව ඇත්ත නැත්ත කෙසේ වුණත් මේක මුහුණු පුතේ පළවුණු කතාවක්. ඉතින් අපේ ජීවිතේ මේකෙන් ගන්න යමක් තියෙ කියලා හිතුණු නිසා අද අපි ඔබට මේ කතාව අරගෙනවා. එක්තරා වෙළඳනාවක් මුහුදු ගමනේ යද්දී ඒ ගමන අතරතුර මේ නෞකාවේ එන්ජිම හදිසි බිඳවැටීමකට ලක් වෙනවා. ඉතින් මේ නැවේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය ගොඩක් උත්සාහ කරනවා මේ නැව යථාතත්වයට පත් කරන්න. ඒකෙන් ඉංජිනේරුවෝ සියල්ලම වගේ එකතු වෙලා මේ ලෙඩේ මොකක්ද කියලා හොයනවා. හැබැයි යාලට මේ ලෙඩේ මොකක්ද කියලා හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ කපිතාන්ට තියෙන ඊළඟ හොඳම විසඳුම තමයි බෝට්ටුවකින් කණ්ඩායමක් ගොඩබිමට එවලා ගොඩබිමින් කාර්මිකයෙක් ගෙන්වාගෙන මේ නැව හදන එක. ඉතින් එයින්දා කපිතාන් තීරණය කරනවා කට්ටියක් පිටත් කරලා යවන්න. මේ කණ්ඩායම ගොඩබිමට ගියත් එයාලට හොයාගන්න පුළුවන් වුණේ වයසක එකම එක කාර්මිකයෙක් විතරයි. ඉතින් එයාවත් බෝට්ටුවේ දාගෙන මේ නැවට ඇවිල්ලා කපිතාන් හමුවට එක් කරගෙන යනවා අර වයසක පුද්ගලයා. ඊට පස්සේ කපිතාන් හිනා වෙනවා ඔහුව දැකලා. මොකද ඔහු වයසක පුද්ගලෙක්. ඒ වගේම ඔහුගේ අතේ පුංචි ආයුධ බෑග්යක් තියෙනවා. ඉතින් ඔහු කල්පනා කරනවා මේ පුංචි ආයුධ බෑග්කේ තියාගෙන මේ වයසක මනුස්සයා කොහොමද මෙච්චර ලොකු නැවක් හදන්නේ කියලා. ඉතින් මේ වයසක මනුස්සයා එන්ජින් කාමරේ කිහිප වතාවක්ම එහාට මෙහාට යනවා. ඊට පස්සේ මේ වයසක මනුස්සයා ගාව තියෙන පුංචි බෑග් එකෙන් මිටියක් කරගෙන එන්ජින් එකේ තියෙන ඇණයකට පහරවල් දෙකක් එල්ල කරනවා. ඊට පස්සේ කියනවා මේ එන්ජින් පණ ගන්නවන්න කියලා. ඉතින් පුදුමයකට වගේ ඒ වෙලාවේ එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා මේ වයසක මනුස්සයා කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ කරේ කියලා. ඊට පස්සේ මේ නැවේ හිටපු කපිතාන් ඒ වයසක මනුස්සයාට ස්තුති කරලා ඔහුගෙන් මේ වැඩේ සඳහා අය කරන මිල කීයද කියලා අහනවා. ඊට පස්සේ ඔහු පවසනවා මට ඩොලර් 1000ක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ කපිතාන්ට ටිකක් තරහා ගිහිල්ලා අහනවා ඇයි මේ මිටි පහරවල් දෙකට මම ඩොලර් 1000ක් දෙන්න කියලා. ඒ හේතුව නිසා මේ වැඩේට ගියපු වියදම් වලින් ලැයිස්තුවක් හදලා මේ කපිතාන් නිල්ලනවා. ඉතින් මේ වයසක කාර්මිකයා හිනා වෙලා ඔහුගේ මල්ලෙන් පෑනකුයි කොලේකුයි අරගෙන ඔහු මෙහෙම වියදම් ටික ලියනවා. මාගේ දැනුම හා අත්දැකීම් උපයෝගී කරගෙන මේ නැවේ යාන්ත්‍රික දෝෂය අඳුරගන්න ඩොලර් 998යි. ඒ වගේම මිටි පහරවල් දෙකට ඩොලර් 2යි. සම්පූර්ණ ගාන ඩොලර් 1000යි. ඉතින් කපිතාන්ට මේ වැඩේ තේරුණාට පස්සේ ඔහු ඩොලර් 1000ක් ලබා දීලා බෝට්ටුවකින් ගොඩබිමට ගිහින් දාන්න කටයුතු සූදානම් කරනවා. දැනුම සහ අත්දැකීම කියන එක අපේ ජීවිතේට කොච්චර වටිනවද? ඇත්තටම බැලුවොත් මේ කතාවේදී ඩොලර් 1000 කියන මුදල සාධාරණයි. ඉතින් මේ කතාව කවුරු හරි කෙනෙක් හිතලා Facebook එකේ පළ කරපු කතාවක් වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් අපේ ජීවිතේට ගන්න දේවල් තියෙනවා. පුංචි කාලේ ඉඳලා අපි කරන දේවල් හරියට ගැඹුරින් අධ්‍යාපනය කරලා හරි විදිහට කරොත් අපේ හැකියාවන් වලටත් මේ වගේ මිලක් නියම කරන්න පුළුවන්. ඉතින් වර්තමානයේ වෙනකොට ලංකාවේ දක්ෂය ගොඩක් බිහි වෙලා ඉන්නවා. 100%ක්ම ලංකාවේ නිර්මාණය කරපු කාර් අපි දැකලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කීපයක් එකතු වෙලා හදපු චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරනවා. මේ වගේ දියුණු දේවල් අද ලංකාවේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැම දෙයකටම වටිනා කියන මිලක් නියම කරන්න පුළුවන්. ඒ වගේම විදේශ විනිමය ලංකාවට ගේන්නත් පුළුවන්. ඉතින් මේ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.